තාවකාලික වාසස්ථානයෙන් සදාකාලික උරුමයක් කරා කූඩාරම් මංගල්‍යය. සර්ව බලධාරී එකම දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායල් සෙනගහට පැවැත්වීමට නියම කරන ලද ප්‍රධාන මංගල්‍යයන් තුනෙන් එකකි. මිසර දේශයේ වහල්කමින් මිදී පොරොන්දු දේශය කළා ඊශ්‍රායල් සෙනග පැමිණි ගමනේදී වසර 40ක පමණ කාලයක් කාන්තාරයේ තාවකාලික වාසස්ථානවල ජීවත් වූ ඔවුන් අට තම කූඩාරම් ජීවිතයේදී දෙවියන් වහන්සේ දුන් අනුග්‍රහය සහ රැකවරණය සිහිකරනු වස් ස්වාමින් වහන්සේ විසින් මෙම මංගල්‍යය නියම කළසේක. දෙවියන් වහන්සේ පොරොන්දු දේශයේ ස්ථීර වාසස්ථානයන්හි ජීවත් වූ ඔහු තම නිවෙස්වලින් ඉවතට බැස කඳුකරයට ගොස් ඔලිව අතුද, වල් ඔලිව අතුද, මරද අතුද, කල් අතුද, අතු ගණව තිබෙන ගස්වල අතුද රැකෙන විත් තාවකාලික පැල් සාදාගෙන සත් දවසක් එහි වෙසෙනුයේ තමන්ට ස්ථීර වාසස්ථානයක් දුන් සේනාවල ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා පිණිසය. නමුත් යෝෂුවාගේ කාලෙන් පසුව මෙම මංගල්‍යය පැවැත්වීමට ඊශ්‍රායල් සෙනගහට අමතක විය. අවුරුදු 800ක පමණ කාලයක් අමතකව තිබූ මෙම කූඩාරම් මංගල්‍යය ඊශ්‍රායල් සෙනගහට දෙවියන් වහන්සේ විසින් අනකර තිබෙන බව ඊශ්‍රායල් ව්‍යවස්ථාව වන දේව වචනය කියවීමේදී නෙහෙමියා සහ එවකට විසූ ඊශ්‍රායල්තයන් හට සම්භවීය. දේව වචනයට කීකරු වූ ඔවුන් එය පැවැත්වීම නැවත ආරම්භ කළහ. සෙනග මැද්දෙහි මහත් ප්‍රීතියක් විය. මෙම කූඩාරම් මංගල්‍යය අප එකම ගැලවුම්කරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලය දක්වාම යෙරුසලම් අගනගරෙහි පැවතිණ. ලෝකේ ගැලවුම්කරයානෝ කූඩාරම් මංගල්‍යයට ගමන් කර එහි අවසන් දවසේදී මනුෂ්‍යයන් කෙරෙහි දෙවියන් වහන්සේගේ ජුවලිතය වන ශුද්ධාත්ම ප්‍රදානය පිළිබඳව අනාගත වාක්‍යයෙන් පැවසූසේක. මංගල්‍යයේ මහත් දවස වූ අන්තිම දවසේ යේසුස් වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින් යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් පීවාවි. මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයි කී සේක. ශුද්ධ වූ යොහාන් 7:37. මෙවැනි ආත්මික වටිනාකමක් ඇති කූඩාරම් මංගල්‍යය ඊශ්‍රායල් සෙනගහට අමතකව තිබී නෙහෙමියා හට දේව වචනයෙන් ස්වාමි වූ දෙවියන් වහන්සේ විසින්ම පෙන්වා දුන්නාසේ ගෙත්සෙමන සභාව හටද උන්වහන්සේම දේව වචනයෙන් එළිදරව් කළසේක. උන්වහන්සේගේ සැලසුම් සදාකල් පවතී. එසේම අකණ්ඩව වසර 38ක කාලයක් අප සභාව විසින් කූඩාරම් මංගල්‍යය සැමරීමම දෙවියන් වහන්සේගේ එළිදරව්වක් මෙම මංගල්‍යය තුළ ඇති බව මනාවට පෙන්නුම් කරයි. ගෙත්සෙමන යාඥා මධ්‍යස්ථාන සභාවද සෙකරියා පොතේ අනාගත වාක්‍ය විශ්වාස කරමින් නැවත කූඩාරම් මංගල්‍යය පැවැත්වීම ඇරඹු වෙමුව. තවද යෙරුසලමට විරුද්ධව ආවා වූ සියලු ජාතීන්ගෙන් ඉතුරුවන සියල්ලෝම රජ වූ සේනාවල ස්වාමින් වහන්සේට නමස්කාර කරන්ටත් කූඩාරම් මංගල්‍යය පවත්වන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද නැගී එන්නෝය. සෙකරියා 14:16. කූඩාරම් මංගල්‍යයේ දේව අභිමුඛෙහි ප්‍රීතිය, සමාදානය, ශුද්ධාත්ම අනුග්‍රහය සහ දේව ආශිර්වාදය ලැබීමට ඔබ සැමට සහෝදරත්වයෙන් ආරාධනා කර සිටිමු.
දේශයට බලාපොරොත්තුවක්. කූඩාරම් මංගල්‍ය 2023 අගෝස්තු 6 වන ඉරුදින සිට 10 වන බ්‍රහස්පතින්දා දින දක්වා කල්පිටිය කන්දකුලිය ඉච්ඡාංකාඩුව දීවර ගම්මානයේදී කූඩාරම් භූමියට පැමිණ හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබ හට සම්බන්ධ විය හැක. තිරෙහි දිස්වන දුරකථන අංක ඔස්සේ ඔබ හට තොරතුරු ලබාගත හැකි.